අපිට අම්මෙතත් මේ වළක්වන්න බෑ. නැවතත් කියන්නේ ඒකයි සෙරප්පු අතහැරපල්ලා. නියතයි අම්මෙතත් උඹලා ලැබෙන මහා විශ්ව පාන ජීවිත අපිට ලැබෙනවා. පුදුමාකාරයි ඒක. මගේ ඇස්පෙනීම අඩු වෙලා තිබ්බා යුද හමුදාවට යද්දී හොඳට පෙවුනා. යුද හමුදාව ඉල්ලගෙන යුද බිමේ මේ ඉල්ලගෙන යුද බිමට ගිහිල්ලත් ඉල්ලගෙන හිටපු එකේ. යුද හමුදාව මේ වෙතකම කරන් එළියට එන්නේ 53 සේනාංක ඉඳන් මම එළියට එන්නේ. එතකොට අපතුන් කියන්න ඕනද දෙයක්? මං කියන්න කැමති නෑ ඌවා. පම්පෝරි ගහනවා වගේ වෙනවනේපා. ඒක සමහර දකින්නේ බුද්ධිමතුන් දකින්නේ ඕක. උන් බුද්ධිමත් නේපා. උන්ට පේන්නේ වෙන එකක්. මං කියන්න එක පේන්නේ වෙන එකක්. උන්ට ඇහෙන්නේ වෙන එකක්. ඒකින්ද මම මේ උඹලට දෙන්න භාෂාවට දාලා මේ කියන්නේ. යුද බිමේ ඉල්ලගෙන ඉන්න එකාට සෙරප්පු සපත්තු නැතුව බූට් නැතුව ඉන්න පුළුවන්ද? ඕන් ටික කාලයක් කරද්දි මගේ ඇස් පේන්නේ නැහැ. ටීවී එකේ කතාවක් මොනවාරි බලද්දි සිංහල උපසිරැසි දානවා නම් මට ළඟට ගිහින් ඉඳන් ඉඳ වෙනවා. එහෙනම් බලපෙකින් මේ කතා කරන්නේ. පරිවිය හදන්න ගන්න වෙදකමට ඇවිල්ලා. ඒ කියන්නේ යුදම දැන් එළියට ඇවිල්ලා පරිවිය හදන්න ගන්න පරිවිය මන් නොදරුව කාලේ ඉඳන් මං ආස කරපු පරිවිය. පරිවියට සතාට මං හරි ලැබි. ඒකේ නියත ප්‍රතිපලයක එල්ලේ කීරාවට මං චූටි කාලේ ඉඳන් හරි ආදරෙයි. ඒක තුලම මං හිටපු එකේ මගේ තාත්තා පරිවියට විතරයි තාත්තා මට බලපෑම් කරේ එල්ලේ කීරාවට බලපෑම් කරේ නෑ. තරම් මිනිස් මානසකට වටිනා කියන දෙයක් නෑ. මොකද මං කුඩා කාලේ එල්ලේ කීරාවට පුදුමාකාර මනසින් ලැබි එකේ. ඉතින් අද හොයද්දි දකින්නවනේ බා මාව මෙතන තායි බඩු මෙතනින් කියන එක. නමුත් තාත්තා බලපෑම් කරපු නිසා දෝ මන්ද මගේ හිතේ ඒ කාලේ තදට වැදලා නිදිය ගන්න ගියත් පරිවිය හිතේ. ඈ පරිවි කොටුවක් හදන්නේ කොහොමද කියලා කල්පනාව දැන් පරිවි නෑ අයින් කළා තාත්තා බලෙන්. ගෙනල්ලා ගහක් උඩ තියලා ගහෙන් තමයි අපි හිමීටි මීට ළඟට ගන්නෙ. ගහ උඩ තියලා තියන්නත් හිතෙන්නේ නෑ. ගන්න මෙතන ගියේ ගාවට. මේ දන්නා තාත්තා කැමතිද ඒත් ගන්නෝ. ඉතින් එහෙම වටපිටාවක් එක්ක ගොඩනැගිච්ච මනස අද මෙතනට ආවේ කියන එක මම දැකලා ඉවරයි. විස්මිත සතෙක් ඉන්නවා නම් මේ තුන් ලෝකෙ ඔය පරිවියට අර වෙන සතෙක් නෑ. නමුත් අද අපේ සමාජයේ පරිවියා මොකද්ද කියලා තියන්නේ? මූදලයි නේ. එතකොට රට සීවි භූතියෙන් බැබළුන කල රටේ රජාගේ රජගෙයි පරිවි හිටියද නැද්ද? එහෙනම් බං රජගෙයි පරිවි හිටියා නම් මූදල වෙන්න එපා. දෙයක් හිත පියව මේවා ගිල්ලලා තියන්නේ අපිට. සුද්දා තමයි බං මේක අල්ලගත්තේ. සුද්දා ඇල්ලු අපේ ජාතිය සියලු දේ. 133 රට පාලනය කරන ගමන් නිකන් හිටියේ නෑ මේ සිංහලගේ දේවල් අල්ලගත්තා. වහන්න ඕන තැන වැහුවා. වැහුවේ කොහෙන්වත් නෙමෙයි. පරිවියව තමයි ඉතලම් මුන් අල්ලගත්තේ. මේ තුල තමයි මේක තිබුණේ කියලා උන්ට අහු වුණා මෙතන. මම මගේ දැක්ම ඈ. මේක උඹලට දකින්න බෑ කවදාක්වත්. කෙනෙක් කිමුදුන් කටරක් දාගෙන මූතට බහිනකොට තව කෙනෙක් නිකන් බහිනවා තව කෙනෙක් උඩ ඉන්නවා. ගොඩ කාටද සැබෑ අසිරිය පේන්නේ? කිමුදුන් කටලේ ආන් ඒ වගේ තමයි මේකත්. මම විතරයි දන්නේ පරිවිය ගැන. මං තරම් හොයිපු එකෙක් නෑ. මේ පැත්තෙන් හොයිපු එකෙක් මේ විශ්වයේ මේ වෙනකොට ජීවතුන් අතර ඉන්න බෑ නෑ කියලා මං දන්නවා. එතකොට මං දැනගත්තු දේ තව කෙනෙකුට දැනගන්න පුළුවන්ද? මම කිව්වොත් තේරුම් ගැනීමේ හැකියාව මත මේක අල්ලගන්න විතරයි නේ පුළුවා. ආන් ඒ වගේ තමයි යම්මේ තාත්තේ. උඹලා මෙතන වාහනේ ලෝන කෙනෙක් ඉන්නවා නේ, ඩ්‍රයිවර්ලා ඉන්නවා නේ. උඹලා නේදන්නේ වාහනේ ලෝන ක්‍රමේ නේ. ඈ ඉතින් කල්පනා කරනවා ආයේ පරිවි ගේන්නේ කොහොමද? ආයේ මං ලොකු නම් මෙහෙම හදනවා. දැන් තොපි ගිහින් බලපියව මායි ගෙදර. ඔබට යමක් පේනයි. අඩි 40ක් දිග, අඩි 40ක් දිග ටැබ් එක දාලා උඩ තට්ටුව පරිවි කොටුවකුත් තිබිලා කඩලා පරිවි කොටු 10ක් නෙමෙයි මේ වෙනකොට 50ක් විතර ඇති නේ වන්ද. හරියට බැලුවොත් මේ අවුරුදු 6 තුල පරිවි කොටු 50කට අම්මේ දාත මං හදලා කල්ලා තියෙනවා. හිත පියකොද පොඩි කාලේ ගැඹුරින් මට වැදිච්ච දේ අම්මේ දාත්තේ දැන් ඒක වෙනවා මගේ අතින් මේ ඊයේ පෙර තාමට ඔක අහුවෙන්නේ. යකෝ මම පොඩි කාලේ මෙහෙම කල්පනා කරා මෙහෙම දැක්කනේ මේක. මෙහෙම හදනවා කියලා හිතුවනේ. ආන් ගෙදර ඒවා නිර්මාණය වෙලා මම බලනවා මේක ඇයි නිර්මාණය වුනේ මගේ අතින් කොහොමද? එක පාට මේ මොකද? එතන මට මතක් වෙනවා පොඩි කාලේ මම මේම කල්පනා කරන්නේ. අම්මේ තාත්තේ කල්පනා ශක්තියට බණ භාවනා පරාදයි. වනේ ඉන්න සතාසීපාව තමයි වැදගත්. ඉතින් ඔය ටික මම අහන්න බෑ මොකද ඕවා කියද්දී හරි අමාරුයි. අපි සම්මුතියත් තුල හිර කරගෙන ඉඳගෙන දුර ජීවිතයක් තියෙන්නේ නේද බා? ඕක පිළිගන්න බලට බෑ. මම දකින්න පැත්තේ කියන්නේ මිනිස් මානසකට මේ සතාසීපාව වගේ ලැබෙන ජීව ගුණේ නම් අම්මේ තාත්තේ මෙතකයි කියන්න බැරි එකේ තමයි මං කියලා නිම කරන්න බෑ. ඒ තරම් විස්මිතයි. මොකද මේ අදටත් මේ තොපි ඉස්සරහා ඉන්න වෙදකම් කරන්න ඔළුව හදා ගන්න ඔක්කොම කරන්නේ පරිවියගෙන් කියන එක දන්නේ කවුද බං? මම විතරනේ බං. මේ ලෝකෙකෙක් ඉන්නවා නම් අද පරිවියගෙන් ගන්නවා නම් යමක් ඒ මේක විතරයි. ඒ වගේම තමයි
සීගිරිය කිව්වාම තොපිතන්න සිංහෙකුගේ පාද කියලා කිසි කලක කිසිවිට මාංශ භක්ෂක සතෙක් දෙයක් අතන තියෙන්න බෑ. ඔය තියෙන්නේ අම්මේ තාත්තේ කාගවත් නෙමෙයි රාවණගේ. නෑ ඔවා ඉතින් අතීතේ අපේ උරුමයන් වෙනසිලා වහලා ඉවරයි අම්මේ තාත්තේ. රාවණගේ රාජධානිය තමයි සීගිරිය. ඒ තිබ්බේ වෙන මොකෙක්ගේවත් පාදයක් නෙමෙයි පරිවියව තමයි අම්මේ තාත්තේ තන නිර්මාණය තිබිලා තියෙන්නේ. මම බය නැතුව කියනවා තොපිම කල්පනා කරපියව සිංහයකට ඇඟිලි 4ක් එන්න ඕන. ඉතර මිනිසුන්ට එක ඇඟිල්ලක් වරදින්න පුළුවන්ද බං? බෑ. වරදින්න බෑ අම්මිලා. එතන තියන්නේ එතනින් කල්පපියව කුරුල්ලෙක් එකක් කියන එක. එතකොට කුරුල්ලගේ පාදේ අම්මේ තාත්තේ ওই පසු කාලිනු හැබැයි එක ටිකක් වෙනස් කරලා තියෙනවා සිංහයාගේ නිය වගේ aran තියෙනවා ඈ. මට ඒක පේනවා අම්මේ තාත්තේ. බලද්දි පේනවා අම්මේ තාත්තේ එතන දෙලින්ම පරිවිය ගාවෙන් තිබිලා තියෙන්නේ. පරිවිය තමයි වෙලේ. අනිත් එක ගුරුලා කියන කුරුල්ල ගැන කියනවා නේද? මොන කුරුල්ලෙක්වත් නැහැ අම්මේ තාත්තේ. පරිවිය තමයි. පුළුවන් නම් මේවා මනසෙන් දැකලා හොයාගනියව්. හොයාගත්තොත් ඔපිටයි නැතත් මට අදාළ නැහැ. මම දකින්න දෙයක් මේ කියන්නේ දරුව සත්ව හදන්න ආසනම් දීපල්ලා. සතා සීපාව එක ඉන්න දරුවගේ අම්මේ තාත්තේ සෙනෙහස දයාබර ඔය ලෙන්ගතු ඔය කියන හැමදේම කැටි වෙනවා. සතා සීපාවගෙන් තොර මිනිහා ගාව කිසි කලක කිසි විට ඕක මතුවෙන්නේ නැහැ. රංගපෑම පමණයි තියෙන්නේ. ඉතින් ඔයන් යා මම කියන්නේ නැහැ. අතීත ගෙවල් වල හැම ගෙදරකම සතා දීපාවෙක් හිටියා මොකෙක් කරේ කන බත් එකෙන් භාගයක් හරි දුන්නා මොකද මේක පරිවෙන්ට බත් එකෙන් භාගයක් දීපේ මේ කතා කරන්නේ අම්මලා දෙයක් දැනගෙන හොයාගෙන ඉවරයි අම්මලා අද මිනිතුන්ගේ මවාපෑම පමණයි සැබවින් තියෙනවද ටීවී එකක් ගාවට ගිහින් බලපල්ල ගෑනෝ ටිකක් ටීවී බලන වෙලාවට අයියෝ අම්මෝ අනේ කන වැහෙන්නේ නැද්ද උඹලට ඈ ඒ උන්ගේම ඥාතියෙක් වෙන්න පුළුවන් උන්ගේම අහල පහල ගමේ හිතවතෙක් වෙන්න පුළුවන් කරදරයක් විපතක් වුණාම අර අනේ අයියෝ අයියෝ ගායිද කියලා බලපල්ලකෝ නෑ මවාපෑමට අනේ පව්වනේ අරයට මෙහෙම වෙලානේ එයා රුපියල් 1000කින් අත උදව්වක් තියනවද නෑ ඉතින් තේරුම් ගන්නලා මේ මවාපෑම සහ ඉතින් ඒක උඹලට පුළුවන් විදිහට අල්ලගනින්නලා